ස්වාමීන් වහන්සේ මිනිසෙයින් සිල්වත් බවින් ඈත් වෙනකොට දෙවියනුත් මිනිසුන් කෙරෙන් ඈත් වෙනවද? නෑ නෑ එහෙම දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ කියනවා නෝන මිනිසයා දුස්සීල වෙන්න දුස්සීල වෙන්න දෙවියන් දුස්සීල වෙනවා කියලා. දෙවියන් දුස්සීල වෙලා දෙවියන් වැරදි වැඩ කරන අයට උපකාර කරනවා කියනවා. මොකද ඒගොල්ලෝ තුලත් කාමයන් සකස් වෙනවා. කාමරාග පටිගයන් තුල දෙවියෝ ඉන්නේ. තේරෙන මාර්ගඵලලාභී දෙවියෝ තමයි මේ තත්ත්වෙට වැටෙන්නේ නැත්තේ. මාර්ගඵලලාභී නොවන සෑම දෙවියෙක්ම කාමරාග පටිගයන් තුල ජීවත් වෙන්නේ. තේරෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් තුලයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ උඩින් ඉඳන් මේ මනුස්ස ලෝකයේ වෙන දේවල් දකිනකොට ඒගොල්ලෝ දුස්සීල වෙනවා කියනවා. දුස්සීල වෙලා දුස්සීල වෙද්දී ඒගොල්ල තුල කාමරාග පටිගයන් ඇති වෙලා අකුසල් සිද්ධ වෙනකොට ඒගොල්ලෝ දිව්‍ය තල වලින් චුත වෙලා පල්හට වැටෙනවා කියලා. ඒ නිසා මාර්ගඵලලාභී දෙවියන් මේ ආන්තරට ලක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා සීලෙන් ඒගොල්ලෝ පරිපූර්ණයි. නමුත් මෙහා ඉන්න සෑම දෙවියෙක්ම බුදුරජාණන් වහන්සේ කියනවා මනුස්ස ලෝකයේ පිරිහෙන්න පිරිහෙන්න ඊට සාපේක්ෂව ඒගොල්ලොත් සීලෙන් පිරිහෙනවා කියලා. පිරිුණාට පස්සේ ඒගොල්ලොත් පල්හට වැටෙනවා. ස්වාමීන් වහන්සේ දෙවියන් ස්වභාව ධර්මයේ පාලනය කරනවද? දෙවියෝ ස්වභාව ධර්ම පාලනය කරන්නේ නැහැ. ස්වභාව ධර්ම කියන්නේ මොනවාද? මේක මේ ස්වභාව ධර්මයේ මේ සතර මහා ධාතුවෙන් පාලනය වෙන දෙයක්. දෙවියන්ට ලෝකයක් පාලනය කරන්න බෑ. ලෝකේ පාලනය කරන දෙයක් නෑ. ලෝකේ පාලනය කරන්නේ මේ සතර මහා ධාතුවමයි. වෙන දෙයක් නෙමෙයි. ඉතින් සතර මහා ධාතුවට ලෝකේ පාලනය කරන්න බෑ. සතර මහා ධාතුවේ ස්වභාවය තමයි නිරතුරුවම වෙනස් වීමට ලක් වෙනවා. සතර මහා ධාතුවේ වෙනස් වීම තමයි මේ පාලනය පාලකෙක් කියලා අපි දකින්නේ. ලෝකේ පාලනය කරන්නේ දෙවියෙක් බ්‍රහ්මෙක් කවුරුවත් නෙමෙයි. තේරෙනවද? ඒගොල්ලොත් සතර මහා ධාතුවෙන් හැදුණා වූ අයමයි. පඨවි ආපෝ තේජෝ වායෝ. මොකද දෙවියාටත් මිනිස්සයාට වගේ කයක් තියෙනවා. බ්‍රහ්මයාටත් මිනිස්සයාට වගේ කයක් තියෙනවා. නමුත් ඒක සියුම් කයක්. අපේ මස්සහැට පේන කයක් නෙමෙයි. ඒක කවදාහරි සමාධියෙන් අපි දෙවියා දකිද්දී මේ මිනිස්සේ කර රජ කෙනෙක් වගේ තමයි දෙවියාගේ ස්වභාවය දකින්නේ. ඒ නිසා යාටත් කයක් තියෙනවා. ඒ කය ඇවිල්ලා සතර මහා ධාතුවමයි. ඉතින් ඒ සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි. මෙන්න මේ අනිත්‍යයි කියන ධර්මතාවය තමයි මේ ලෝකේ පාලකයා. වෙන කවුරුත් නැහැ ඉතින්.